සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මං අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. මං අද කතා කරන්න හිතුවේ ඔයාලා ගොඩක්ම මුහුණ දෙන ප්‍රශ්නයක් ගැටලුවක්. ඉතින් අපි දැන් බලමු මොකද්ද කියලා. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි යමු වීඩියෝ එකට. කෙල්සීනේ දකින්න ඔයාලා ගොඩක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඔයාලා දරුවෙකු බලාපොරොත්තු වෙන උත්සාහ කරන පළමු මහසීදීම මනින්ම කිරිසිහිනේ සැබෑ කර ගන්න. ඉතින් ඔයාට මෙහිදී මුණ දෙන්න වෙන එක ගැටලුවක් විදිහට කවුරුත් මේ ගැන කතා කරන්නේ නැහැ. නමුත් මම මේ ගැන කතා කරන්න හිතුවා. ඔයාලා ගොඩක් මේ ගැන පසුතැවෙනවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ ලිංගික විකෘති වීමකින් පසුව ශුක්‍රාණු නැවත පිටතට කාන්දු වීම. ඉතින් මේ ගොඩක්ම හැමෝම මුහුණ දෙන ගැටලුවක් විදිහට අපිට කියන්න පුළුවන්. ඉතින් මෙහිදී ඔයාලා එකතු වීමකින් පසුව ශුක්‍රාණු නිරෝගී ශුක්‍රාණු පැය 48ක් 72ක් වගේ කාලයක් ජීව කාලයක් යෝනි මාළුගේ තුළ පවතිනවා. ඒ වගේම දින 5ක් දක්වා කාලය තුලත් ඔබගේ යෝනි මාර්ගයේ තුර ශුක්‍රාණු පවතින්න පුළුවන්. ඔබේ යෝනි මාර්ගයේ තුරට ශුක්‍රාණු ඇතුල් වීමෙන් පසුව එය එම දිනයේදී හෝ පැය කිහිපයක් ඇතුළත හෝ දිනකට පසුව, කියන්නේ රාත්‍රී කාලයක තුනොත් පසුවදා උදෑසන හෝ කාන්දු වීම සිදු වීම පුළුවන්. ඉතින් මෙය ගොඩක් අයට සිදු වන දෙයක්. ලිංගික එකතු වීමකින් පසුව ශුක්‍රාණු නැවත පිටතට කාන්දු වීම. ඉතින් ඔබට මේ සඳහා ඔබ කළ යුතුම ප්‍රධානම කරුණ විදිහට එකතු වීමකින් පසුව ශුක්‍රාණු යෝනි මාර්ගයේ ඉහළ කොටසේ ගැබ් ගෙල තුළ තැම්පත් කිරීමට එකතු වීමකින් පසුව ඔබේ දන හිස ඉහළ සින්නසේ ඉරියව්වෙන් සිටීම හෝ ඔබ ඇඳක හෝ සිටිනවා නම් ඔබේ පිටුපස කොන්ද පිටුපස කොටසට පහලින් කොට්ටයක් තියාගෙන බිත්තියට ඔබේ කකුල් තබාගෙන ඔසවාගෙන විනාඩි 20ක් පැයක් අතර කාලයක් නොසෙල්වේ සිටිය යුතුයි. ඉතින් මේ ඉරියව්වෙන් ඉන්නකොට මේ ගැටලුවට ගොඩක්ම විසඳුමක් ලැබෙනවා. නමුත් ඔබ එකතු වීමකින් පසුව මේ ඉරියව්වෙන් පැයක් විතර ඉඳලා ඔබේ ශුක්‍රාණු පිටතට එන්න පුළුවන්. මේක විටින් විට සිදුවනවා. ඉතින් මේ අවස්ථාවේ ඔබ කිසිසේත්ම ගැන වදවීමටත් කලබල වීමටවත් හේතුවක් නෙමේ. ඉතින් ඔබ මේ විදිහට කකුල් ඔසවාගෙන සිටියත් නැතත් ඔබගේ අවශ්‍ය ශුක්‍රාණු ප්‍රමාණය තප්පර කිහිපයකින් එකතු වීමකින් පසුව ගැබ් ගෙල දක්වා ගර්භාෂයේ මනටම ගමන් කරනවා. කියන්නේ යෝනි මාර්ගයේ ඉහළට ශුක්‍රාණු ඉතාම වේගෙන් පීනා යනවා. නමුත් මේ අවස්ථාවේදී ඔබගේ යෝනි ශ්‍රාවයන් සහ ශුක්‍රාණු වලට අමතරව එන අවශ්‍ය ටික ඉහළට පීනා ගොස් අනවශ්‍ය කොටස යෝනි මාර්ගයේ දිගේ පහළට කාන්දු වීමක් සිදුවන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔබ කනසල් විය යුතු නැහැ. ඔබට මේ ගැන යම් කිසි කනසල්ලක් තිබෙනවා නම් ඔබ ගැබ් ගැනීමට මේ බාධාවක් කියලා. ඉතින් ඔබට පුළුවන් මේ කියපු ඉරියව්වෙන් ඉහළට පාදෝසවාගෙන ඉන්න. ඉතින් මෙහෙමත් ඉඳලා ශුක්‍රාණු ප්‍රමාණයක් පිටතට එනවා නම් ඒ ගැන ඔබ කිසිසේත්ම ගැටලුවක් විදිහට සලකන්න ඕනේ නැහැ. මේ සාමාන්‍ය දෙයක්, හැමෝටම සිදු වෙන දෙයක්. ඉතින් මේ විදිහට කරන්න නැතුව හිටියත් ගැබ් ගැනීමක් සිදුවීමට පුළුවන්. මම මෙහිදී තවත් කාරණයක් ගැන ඔයාලට කියන්නම්. ඔයාලා දැන් ගැබ් ගැනීමට සුදුසුම වයස මොකද්ද කියලා හිතනවා ඇති. දැන් විවාහ වෙලා අවුරුදු 20 ගණන් අවුරුදු 18 වගේ වයස්වල ඉන්න නංගිලාට ඒ වගේම ඔබට මේවා ගොඩක්ම වැදගත්. ඉතින් ඔබ අවුරුදු 20 ගණන් වල ඉන්නවා නම් මේ වයස තමයි ඔයාට ගැබ් ගැනීමට සුදුසුම වයස. ඒ කියන්නේ ඔයාලගේ ඩිම්බවල වැඩිම ගුණාත්මක භාවයක් තියෙන, වැඩි ප්‍රමාණයක් ඩිම්බ අන්තර්ගත වෙන්නේ මේ වයස් කාලය තුල. ඉතින් අවුරුදු 25 වන විට මේ කෙමෙන් කෙමෙන් අඩුවන්නට පුළුවන්. ඉතින් අවුරුදු 25 අතර කාලය තුල ගැබ් ගැනීමේ සම්භාවිතාවය වැඩි වන අතර 25 වගේ කාවයස්වල සිට 30 වගේ කිට්ටු වෙනකොට සරු බව ටික ටික අඩු වෙන්න පුළුවන්. ගැබ් ගැනීමේ සම්භාවිතාවය 20% වගේ ප්‍රමාණයකින් අඩු වීමට ඉඩ තිබෙනවා.
ඉතින් ඒක නත් ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි ඔබ ගැප් ගැනීමක් අපේක්ෂා නොකරනවා නම් ඔබ ශුක්‍රාණු පිටතට කියන්නේ යෝනි මාර්ගයෙන් පිටතට ඔබේ ලිංගික අවයවය තුල මේ පිටතට ඇරගෙන ඔබ ශුක්‍රාණු පිට කරනවා කියලා ඔබ හිතාගෙන ලිංගික වෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙය සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඔබ උපත් පාලන ක්‍රමයක් විදිහට මේ භාවිතා කරනවා නම් මොකද ශුක්‍රාණු කුඩා ප්‍රමාණයක් හෝ ඊට පෙර පිට වූ කුඩා ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙනවා ගැප් ගැනීමක් සිදු වීමට. ඉතින් මේ ගැන ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. උපත් පාලන ක්‍රමයක් විදිහට මේ භාවිතා කරන්න නැතුව සවරු කාලයේදී ලිංගිකව එක්වීමකින් තොරව සිටීම තමයි මේ දින පහක් වගේ කාලයක් තුළ ලිංගිකව එක්වෙන්නේ නැතුව ඉන්න ඕන. මේ උපත් පාලන ක්‍රමයක් ලෙස සලකන්න පුළුවන්. කියන්නේ ඔබ සවරු නිරෝගී ශුක්‍රාණුවක් හා නිරෝගී ඩිම්බයක් එකතු වුණු ගැප් ගැනීම සිදුවීමට කුඩා ශුක්‍රාණු ප්‍රමාණයක් වුණත් තිබීම ප්‍රමාණවත්. ඉතින් මේ ගැන තොල ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. තවත් අය මුණ දෙන ගැටලුවක් තමයි ගැප් ගැනීමක් අපේක්ෂාවෙන් සිටිනවා නම් ලිංගික වෙක්වීමකදී ඉක්මනින්ම ශුක්‍රාණු පිටවීම හෝ ශුක්‍රාණු පිටවීමට වැඩි කාලයක් ගතවීම. ඉතින් මේ වගේ කරුණු ඔබගේ තිබෙන විවිධ ලිංගික කියන්නේ සිතුවිලි ඔබගේ තින් හැඟීම් වගේ දේවල් අනුව විවිධ අවස්ථාවල වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ශුක්‍රාණු ඉක්මනින් පිටවනවා නම් විනාඩි 5කට වඩා වැඩි කාලයක් නම් ඒ සාමාන්‍ය දෙයක්. විනාඩි 5ට වඩා අඩු කාලයකදී පිටවනවා නම් විනාඩියකින් ඒ වගේ කාලයකින් වගේ පිටවනවා නම් එය නොමෙරු ශුක්‍රාණු වනවා. ඉතින් ඔබ ගොඩක්ම සැලකිලිමත් වෙන්න. වගේම වැඩි කාලයක් ගතවනවා නම් ඒ ගැටලුවක් නෙමෙයි. නමුත් ඉක්මනින්ම පිටවනවා නම් මේකෙන් සැලකිලිමත් විය යුතුයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, අනිවාර්යයෙන්ම bell icon එක click කරන්න. මොකද වීඩියෝ එකක් දැම්ම ගමන් එතකොට ඔයාලා ළඟට එනවා. අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස් පහලින් comment කරගෙන යන්න. subscribe කරලා, like කරලා, share කරලා දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. අනිත් වීඩියෝත් බලන්න. ඔයාලට ඉක්මනින්ම එතකොට කිසිනේ සැබෑ කරගැනීමට පුළුවන් වෙයි. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.